වසක් තාලා හැමෝටම එතකපුත අද අපි කතා කරන්නට යන්නේ ධාරාවිද්ධති විභෝ බෙදනයට අදාළව ගැටලුවාකාරවල ඉතුරු ගරන්ටික සාකච්ඡා කිරීමයි. හරි එතකොට මේවෙද්දි පුතාලා සිද්ධාන්ත වශය, ධාර විද්තය ගොඩක්දුර ැල්ලතියෙන්නේ. එතකොට මේක සිද්ධාන්ත වශය ඉදරියට අද්දී. ං හැමජෙස්සම් මොට වැදගත් කාරණක් කිහිපයක් පතක් කර තියනවා එකත් තමයි ඔබ අනිවාරෙන්ම සමක ප්‍රතුරෝදය සෙවීම දැම් ප්‍රවීණයෙකු වෙන්ඩෝන. එතවට සමක පෙතුරෝදය සොයදදි ප්‍රීණයකු වෙද්දිත් සමාන්තරගත සම්බන්ධය මනෝමයෙන් සුරු කරන්ඩ. හැවධාරණයක් විස්සයි තිහයි කියන පෙතුරෝද දෙක සමාන්ත්‍රගතෝ තිබෝ සමකය ඔබට ටක් ගන මනෝමෙන් කියන්න පුළුවන් වන්නුව. බරන්ඩ, විස්්සයි තියයි සමාත්‍රගතව තිබ්බොත් සමකයේ මනෝමෙන් කියන් ඇතුරභ කරන්නේ විශ්සයිතහෙහි අපි ගන්නවා විස්්යිතියඒ කැට දාල පුොදහර ගත් ොත් විස්සයිතියහි පපුදහරය වෙන්නේ හැට ත්‍රමංහිතනව තිය කියන්නේ සමාන්ත්‍රගත හැටේපිතුරුද දෙකයි. විශ්ස කියන්නේ සමාන්ත්‍රගත හැටේපිතුරුද තුනයි ත ඔක්කොම අපිට ඉතන්න්න පුළොන් සමාන්ත්‍රගතව හැටේව පහත් තිබ්බොත් මේ පද්ධතිරයක සරුසම්වෙන සමකයේ වෙන්නේ එක පිතරෝධකගේ පෙතුරෝධ ගානෙන් බෙදෙනවා ඒන්නේ හැටබෙදීම පහයි. ආනගේ විද්දියට එත පුතාට එනවා එතන ලස්සන්ට දුොළහයි ඕවම් කියලා. ඒත් එක්කම ඔබට ඉදිරියේදී ආය වැදගත්වන කතන්දර තමයි සමමිතික පරිපතවල ධාරාව ලකු කරලා, පුතාට සම්මිතික භාවය අඳුනකන ඔබට විබෝයේ සමාන වන ලක්ෂ ට සම්බන්ධ පෙතුරෝද ගලවල ඉවත් කරන්න පුළුව. සමක් පෙතරෝදී වැතිකත් දෙයක්. දො විබෝය සමාන ලක්ෂන්දු වනකදදි විශේෂ අපි දකිනවා සන්නයක කම්බිය අද්දිගේ යද්දි ධාරාවත් තිබ්බට පෙතුරෝධයක් නැති නිසා. දන්නව සම්බන්ධ කම්බියක පෙතුරෝදයක් නෑකෙන සලකන්නේ. දොර අයියාර්ගුණතේ බිඳුවක් කලා නිකන් සන්න අයි කම්බිියද්දිගේ යද් ඔබට විබෝන්තරැකඇතු වෙන්නේ. එතින් එවැනි තැන්වල බට එකම නේද ඉංග්‍රිසිකුරකින් විබෝය සමාල් ලක්ෂ පෙන්දලා. ඔබට විබෝ අන්තරයක්ක් නැති පෙතුරුව දඳරගෙන ඉ ඒ හර ධාරාවක් කියය නැත්තන් ඒ පරිපතින ඉවත් කිරීම කරන්න පුළුවන්. ඉතින් ඒවාගේ ඔබ සමකපෙතුරෝද සෙවීම වැදගත් කරුටයක්මන් දීලා තියෙනවා ඒ ටිකනං ලොකුවට ලියගෙන බිත්තිය ගහගත්තර කමන්නේ. විභෝපතන සම්බන්ධ වෙදගත් කරුට හිකුද්දීලා තිෙනවා ඒකත් ලොකුවට ලියාගෙන බිත්ක් ගහගෙන නිතර නිතර බැලුවට කමන්න නෑ. හොතර මත තියාගෙන ඉන්න. ඔබට මේ බේසිික්ස් දන්නේ නැතුව මේ පාටම ඉස්්‍රරට අන් අද ඔබට දාාවිදතය අමාරුගේෙනු. එත පශ්නතියන්නේ ධාරාවිද්‍යතය අමරුභාවෙන් නෙවෙයි පුතාලා ඔන්න එමංකිව මූලික දේවල් ටික ඔලු තුර නැතික. ඇනති මේ ඔවලු තුරළ රඳම ගණඩ පුතා නිතර නිතර ඒ බලන සැල්සුම්කටයන්. තර එනම් පුතාට ඔන්න එපදේශත් එක්ක මම වගේ ගැට්ඩු ආකාරය පුතේ හතේ, හ මනිගාන කියනවා ABCAB අතර Cයිෝට් විබෝන්තරයක් ධාළතිනවල මේ පරිපතයේCDඩ අතර විබෝන්තර යානෝ. ඉතින් සේඩිය අතර විවෝන්තර ග්ඩයඇ ි මුහම බෝ ස මාන ලක්ෂික ලකුණු කරමු ම මෙතන අලුතින් කරණවා ට රතු පෑන හරි කලු පෑනිි හරි පෙන්න්නන්න එතුට මෙතන මේ ලක්ෂබී නම් මේකත්ද මේ ලක්ෂේ විබෝබී තුොට B සරෝ සමයි ඔ ඉදර පාති ඇ මේ සී නම් කොහමත් මේක C ඒරගන්නුව මේ පැතර දරාවක්කයන් දිනේ පරක්නෑනයන්ට දරාක් ඒක නිසා මෙතනින් ගෙන මොනහරි දාරාවක් අයි කෙර හිතුවොත් ඒ තේ මේක හරාගිහිල්ලා මේ දෙක ශවේනිිගත්තයි. එතොට මෙන්න මේ ලක්ෂේ මම දරුුණේ ඊ කෙර හිතුවොත්. ඔයා ඊ ඉදන් ඩී දක්වා අපි බී කියෙනෙ එක වෙනුට දීෙර හිතන්න පුරද්ුවේමු හරි එතොට ඊ ඉඳන් ඩී දක්වා විබුවන්තරය හෙවත් ඊඩ අතර විබුවන්තරය දන්නේ නම් පුතාට ඊඩ අතර විබන්තරය පහහි පහය අතර ෙදර ඩ අතර විබෝන්තරය හොහන්න පුරුවවා. එතර පුතේ ඊඩ අතර විබුවන්තරය හවාගන්ඩ පුතාට ඊඩ තනිපෙතුරෝදයක් තිබ්බොත් නම් මෙන්න මේ අයිධාරාව ඒ තනිපිතුරෝදය හරහා ගිහිල්ලා ශ්‍රීණි ගතවෙ දැනටනම් එහෙම වෙන්න නෑ මේ එකක ඇර දිෙක වෙ වෙලාතියෙන්. එහෙෙනම් පලවෙනි ෂ්ටෙප් එක වෙ ඊඩ අතර විවෝන්තර සෙවිය මොකද ඩිය අතර විභෝපදනය කරන්නරම් ඔ. සම්බන්ධලා තියෙන ඩ අතර විබෝබෙදෙන මෙන්න මේ පහයි පහලවයි ශ්‍රේණිගක වෙලා ඉන්නේ ඊඩ අගග දෙකා අතර එන පුතා ඩ අතර සමකයත් දර මුලින්ම ඊඩ විබෝන්තරය හොමු ඊඩ විබුවන්තරය දන්නවන පුතාර් දෙවිනිශ්ට ප විදිට මෙ ඊඩ ශාකාව අර්ශේණිකත ශාකාවී විෝධනය කරන්න පුළුවන්. එරං පියවර එක විදිහට මමවල්ට කරන්නේ පියවර පුතාගේ පරිපතය න්න ඔබ මේ තේරුම්ගන්න නිසා හැමතිසම නවතන ඇතරට පන්නන්නේ පුතාර පුළුවන් මේක නැවතන තන්දිින් නැතුව මනෝමෙන් කරගන්න නමුත් පුහුණු අ්‍යාස්ලදි පොඩ්ඩක් මේක එන්න ගත්තර කමන්නේ තුර මේක ඊ මේකසාතෝ සමයිඩ මේඩ හැබැයි මෙතන මතතියන්න මෙයා දහය වෝ මෙතන් පුතාර දහයිදාන්න මෙතන දේරගේ දහය කියර ද අන්න බෑ ඊඩ අතර තියෙන කටියක සමකෙනත් මෙතන දාන්නු විිභවිධනිකද දද සමක්ක දාගන්නක. ඉතිං ඔබට මේදක ශ්‍රීණිගත නිසාපුතේ පහහි පහලවයි විස්සයි පිතුර එකතු වෙනවා පහයි පහනවායි විස්සයි ඒ විස් ඊඩ අතර දේදී තවත් ඊඩ අතර දහයක්කින් ඇතු දහයයි මෙතරින් ගන විස්්සයි සමාන්තර්ගත්ත වෙනවා. එතකොට ඔබට දහයයි විස්සයි සමාන්තර දහයි විස්සේ සමකය ඕන සමාන්තරගත දහයි විස්සේ දහය විස්සයිෙන පිතුරෝත් දෙක පුුතේ සමකයේ ඕුණවා. එත ඔබ සරලෝම හිතනවා කියන් සරලෝම බහිතනවා මොකක්ද බොහිතන්නේ දහය කියන්නේ දහය විස්සේ පොදුවරේ විස්සයින බ දහය කියන්න හිතනවා විස්සය ප්‍රතුරෝධ දෙකක් කියලා. වතගන ඉතරක ඔබට විස්ස පෙතුරෝද දෙක් සමාතරගතෝ තිබ්බොත් සමකයේ විශ්ව බඳීම දෙදකෙවත් දහයනවා. එනම් මේ දහයි විස්සේව දෙකක් කියම හිතන්ට මේක පුතා කන්වට්ටර ගණ්ඩ විස්සේ වදකට මෙතන දැටත් හැෙන විස්්යි යොක්කොම විස්සේවතුනයි පුතාගේෙනම් මෙතන සමකය සමානයි විශව බිඳමු තුනක් දිර පවති එහම් දැම් පුතා විභෝබදනය කරනවා BAEටට V ඊඩ අතර එදකෙන ශ්‍රීණි කරල ලබතයීමේ මෙතන ය අයිධාරාව දරුණේ මෙතනින්ද යන්ඩ තනිගේ අපි හදළ දලාතියෙන්. හිතින් මේකද කතේ පුතාරණ ලියන්න්න පුළුවක් මෙතන දහයයි මෙතන විශ්වබිදව තුනයි දෙපැත්තම තුනෙන්ගුණ කරත් තිහට විස්්සයි ඕන්නන් දහම බෙදර ෙද පැත්තම තුනින්ගුණ කරම තියට විිස්සයි ඔන්නන් හයෙන් බෙදලා තුන්ට දෙකයි කර දුව. එම නිසා දැන්වාට ඊඩරි අන්ඩ පුළුවන් ඊඩ අතර විබුවන්තරය පහෙන් දෙකක් කාගෙන්ද. අත එක මෙන්න ී අතර තු තිය ෝල්ඩ යක්න මෙන්න මේ ABී අතර විබුවන්තරයෙන් පහහිෙන් දෙක් ෙළිතන්න පුලුවන් ඩ විබෝන්තර තට පහහි දෙක් ඒ අතර ෝය හරි ඇතර පුතාට මේ කෙනවා වෝල්ට් හතලිහැ කියර දරුවුණේ. හරි එවා වගේ පරවෙනි ස්ටෙප් එක ඊඩ අතර විබෝන්තරය සොයා ගැනීම මේ විදිර කරෙනවා. දැන් ඊඩ අතර විබ්ෝන්තරය දන්න නං ස්ටෙප්ටූ පිවර දෙක පවර දෙක ඔබ මොකද කරන්නේ ඊඩ ශාකාව ඇතු ඔට ඊඩ අතර දැන් ඉන්නවන්නේ වගේඩ අතර විබෝන්තර යහලතයන් මේකන පුතාගේ සීලක්ෂය මේක පුතාගේ ඩී ලක්ෂය නමුත්ට එතන්ට අඩබෑ එක පාරම හරි ප්‍රශ්නැත් තියෙනවා උකදන්නවාඔබට අවශ්‍යයි ඊඩ අතර විබෝන්ත දැන් ඔබ මේ හොයා ගැනීම වෝල්ට හතලි හැක දැන් ඔබ මෙතනින් ගමන් කරන සිම්පල්ලයිධරාව මේ පහයි පහලයි හරගීන් පහයි පහළ ශ්‍රේණිකත වෙද්ද නැවතවරක්පුතාට විභෝබිධනය කරන්න පුලුවන් ව එතර ඔට ශේණිකත වෙලා තියෙනෙ ඊ අතර පෙතුරෝ දෙයයි වට ව එතනින් ඔහුන් අට අවශ්‍යකා එනවාර පැහැදි එත ව ගැන පුතේ පහයි CDඩ කියන්නේ පහළවයි අනුපාත එකට තුනයි එව නිසා පුතාට ලියන්න පුළුවන් VCDඩ දරුණේ එක තුන අනුපාතරය බෙදුවොත් ගැන පුතේ හතරෙන් ඔව තුනයි කාගෙන්දඊඩ කියන විභෝවදනය කරන්නේ ඊ පැත්දිරි විවුවන්තරය ො EED දෙ පැත්ති තින විබුවන්තරය EED දෙපැත්ත තින විබුවන්තරය කියන්න පුතේ වෝල්ට් හතරයි ඒ හරි වෝඩ හතලියයි අන්න දරුණ සන්තෝසයි හතරින් හතලිය බිදුහම දහයයි දහපරත්වන කියන්න මගේ පුතේ තිහායිවෝල්ඩ. තේරුුණු අදමායගු දරුවන්ට තේවරුණවා. හරි එතොර පුතේ එතන පියවර දෙකකට කරන්ඩ වෙනවා. පියවර දෙකට කරඩ වෙනවා පලවෙනි පියවර විදිහයට ඔබ අඳරගන්නවා. ඔබගේ අහන්න්න සීඩිය අතරබී බොන්තරේ. අතර විබුවන්තර හන්ට CD ීත්තක ශ්‍රණික වෙලා යන මේ පහයි පහළවා අතර එකැ EටCDඩ විභෝබදනය කරන්න ඕන EටCD විභෝබෙදනය කරන්න ඕන එහෙම කරනවනං ඔබ බෙදන්න කාවද ඔයාගේ මේ ශ්‍රේණිකත ශාකාවී දෙකලවර එකන ඊ සහ D අතර විබුවන්තරයේ එකැන Eඩ විබුවන්තරේ ඕන වෙනවා. ඒක අපි පලවිනිිෂ්ට එප් එක විදිට Eඩ විබුවන්තරය වා ගඩඒට ඊඩ අතර තනිකක් දැම්මුත් පමණමයි දරුවුණේ මේක ශේණිගත වෙන්නේ එහෙබුණොත් පමණයි විභෝවිධනය කරන්න පුළන් එනම් පුතා ඊට ඊඩ විභෝවිධනය කරන්න යනවා ඇතකොට දහයට මෙතන ඊඩට දාන්නේ ඊඩ අතර තියෙන සමකය ඒේතුව මෙට ශේණිගත වෙන්න තනිපතුරෝයක් මෙතන දාන්න ඕන. හර එනම් මගේ දරුවන්ට මේ අදහස තේරුණා නම් ඔබ සමහරරිටම මේදිම උත්තරයට ඇවිල්ලත් ඇති යම්දරුවෙක් මෙතන්ටේන්ඩ් අප හොසත් වනොත් පුතේ මේක හොඳ ටවුලුට අරගෙන කරන්න ඔබානිවාරෙන් ඔබ වැද හොයන්න ොක්දමට සිදුරු රද බෝයිත අපි දකිනව දරුවූ මෙතන් දෙඔබ කරන එක වැරද්ද තමයි මෙතන දහයට දහායා අනුපාතියට දාගන්නවා. ඒ ඔබ මේක ගැන හිත නෑ මක ගන ඔබ කිරීම දහට දයකිලාගෙන ඔබ ඊඩ විබුවන්තරය දහට දයිවත් එක ටකල්ු පතය බදල වෙතන වෝල්ඩ පහක් වගේ අරගෙන සමහට මේ ඔබ නිවැරදි කරලා ඇති නොත් මෙත ඔබ වැරද්දක් කරලා ඇති. මත තියාන්න ඉඩිය අතර මේම මේ ශ්‍රීණි කතයි කල ගන්න බෑ ශ්‍රීණගත වෙන්න මුකද ත දාරාව දෙක බදෙන ැනක් එනොට මෙතන තනි පෙතුරෝදයක් කර දැන්මුත් පමණයි මුහි මූයෙක ශ්‍රේණිගතවෙන්නේ ඇයිම මේ ්‍රේණි කතයි ශ්‍රණ කතයි කර කියන්නේ විභවය ප්‍රතුරෝධතර අනු පාතයට බෙදන්න නම් ඒ ප්‍රතුරෝධපුතේ තියෙන්ට ඕනක් කොහොමද ශ්‍රේණක තමයි. මතකද මේ කාරාටික අර එනම් මේ අවබෝධත් එක් අපි මේකේ ඊගාව ගැටළුව විසදඩ බලමු. පුතාලම් මටකලියෙන් ආය පාරක් ඒ ගැටලුව තනිය උස්සා කරන්න උත්තරේ වැරදි වගේ හිතෙනවනම්. පුදාගේ ඇතකොට බලන්ඩ දරුනේ හතරනිි ප්‍රශ්නය කියනවා රූපය පෙන්වා ඇති පරිපතේ අඩංගු බැටරිය විදත්. ගාමක බලය වී හා අභ්‍යන්තර පෙතරෝධය නොසලයුතු තරම් වේනම් එක් ව අතර විබ්වුවන්තරය වනුවයේ කියලාහනවා එතවට වෙන්න මෙතන දිපුතේ මෙන්න මේ බැට්‍රී විද්දුත්ගාමක බලය කියන්නේ අපි කියනවා මෙයාට මේ බාහිර පරිපතයට ඇම්පියර් එකක ධාරාවත්දෙන්ඩ එයාට තියෙන්ටෝන ශමතාව කියලා ඒ අර්ථදැක්වීමවා අසුකාලනවා අපිට ඉස්සරහට අදහස විස්තර කරලා බැලුහාම ඒක දකින්ඩ පුළුවන් වෙනවා විදදුද්ගාම් බලය කියන්නෙත් විබෝන්තරයක්ම තමයි. නම තරයටම කියරනම් අපට දකින්නඩ පුුවන් විද්ගාමක බලය කියන්නේ කෝෂයේ අග්‍රධයක අතර විබුවන්තරයට එයාගේ අ්‍යන්තර පෙතතුරෝදයක් තිය නවන අ්‍යන්ත්‍ර පෙතරෝදයක් කියන්නේ කෝෂයේ දදාාරාව යද්දි නග්‍රෙන් යන දාරාව රිනගට එද අපිට පෙන්න්නට පුළුවන් ත මේ ඉලෙට්‍රෝන නි ද න පැත්්‍රය එකන එතකොට ඔයා වෙද්ලි කෝෂය ඇතුළෙත් පුතේ ධනායනවල චරිතයක් සිදදුුවනා. කෝෂයක රසායින්ක ප්‍රතික්‍රාව ගැන හිතුව හම අපට විස්තර කන්න පුළුවන් වයාගේ රින ඉල්ෙට්‍රෝන මෙම දනාග්‍රේට එද්ද අපට මේක ඇතුළේ එත් අයන හරි මොනොහරි අයිනවල චලිතයක් හෙවත් ධනාරෝපන වන චරිතයක් විිස්තරන පුළුව ෝෂක්‍ර කාරතව ගැ හිතුුව. එකටව මේ පරිපතය සම්පූර්මක වටේ මොන පැත්ත රඩ ආරපන ප්‍රහයක් ඇත්වෙනව කියලා හිතන්න පුලුවවා. එක නැතර වෙන්නන්නේ ඉලෙට්‍රෝන මේ පැත්තර ගමන් කරදදි නික ධනාරෝපන නිත් පැත්තර ගමන් කරවාගෙන කෝෂය ඇතුනුත් එ්පලස්සයි මම් මේ ගමන් කර පැත්ත්‍රම මෙන්න මෙතන දන් මෙතන්ට අපිහිතනවා ඉල්ෙටෝන ගමන්කර පැතර විුද්ධ පෙත්‍ර ධනාරපන ගියා කියලා ඇතුලෙත් එච් පස්යිනඒ පැත්තම ගමන් කන්න පටන්ගන්නවා. ඇතින් මෙවා අපිට ඔබගේ ඉදිරි ෝෂාඩමේදී. සවිස්තරාත්මක විස්තර කරන ද අප ඒවහිතන් දෙන්න ඉන්නේ. එතකොට කෝෂයක අභ්‍යන්තර පෙතුරෝදයක් නැත්තම්පුුදේ එයාගේ අග්‍රධේකාාතර විබුවන්තරය විදුත් ගාමක බලයට සමානයි. හරි මේ ඔබට කෝෂතේරිීවල අහුවෙන්ම දැන්ට ඔබට මන් දන්නව මේම කුත්තිතන් ඇතු ගාතදන් නැත්ති මෙයාගේ අභ්‍යන්තර පෙතරෝධය ආර සමානයි බින්දුව විට අපි කියනවා විදදුත්ගාමක බලය. සමානයි මෙගේ අග්‍ර දෙක අතර විබුවන්තරයේ ම එක දැන්ට AB කියර ගත්තුත් වාට කැන පු VABට සමානයි. දැන් ඔබට කෙරරිම්ම විදදුද්ගාම් බලය වී කෙරදීවතිනිසා ව කියැන VAB කියර ගන්නපුරුවන්. එතෝට මේක තුට්ටක් කෝෂපාඩමන තිේරයක් නමුත් අපි ගරංහ දැ්ඩ මෙතරද එක අවශ්‍ය වෙන්න නෑ ඔබ තේරුම් ගණඩවිතරයි අවශ වෙන්නේ අග්‍ර දෙකතර විබුවන්තරය මේ වෙලා මේ බීටම සාමායකර හිතාාව න්න බට කොමත් දැන් වෙන කරන්න දෙෙකුත් නැනම ගන්නවරට හරි එතට ඒවාටික් අපි ඉදිරිීති කතා කන්න තින සංකල්ප දැන් ඔබට කෝෂි ධනග්‍රෙන් ගවන් කන ධාරාව දරුවුණ ධනග්‍රෙන් ගම කන මෙතලින් කොටස් දෙහක වෙදෙන දකපුතේ ඔම කොටස් දෙහකර බ. හරි එතකට ැම් කපුතාගේ ස්වයි අතර ිබෝන්තර තම ගැටලු හලතී. <us> ො ලින්ම විබෝය සමාන ලක්ෂ දාගන යුද්දරු මේ එකකත් ව සරු සමයි වයි විදිර තියෙන තියන්න නම්. එතුොට මෙතන පුතේ ව මේක Xම මේ පැතර ධාරාවක් යන්නේෙ නෑ මෙතන ග සිම්පල් අයි ධදාරාවයනිසා මෙතනී අන්ඩෝන මේ ලක්ෂය අපි ප වගෙන් ගන්නාගම අපිට ගැලපෙන ලක්ෂයක් මක්හරේ නම් කරගට. හ එතෝොට පැවිනි ේතවා පුතාට Px අතර විභෝවිදනය කරලා තමයි එක ආර්ටාර අනුපාතර විභෝවිධන කර තම Xක්Y විබෝන්තය හොහන්ඩ වෙන්නේ. එතොට එකට පුතාට පවයි විබුවන්තරේ ඕන වෙනවා. PH ව අතර විබුවන්තරය ඕන වෙනවා. එතො PH වයි අතර විබෝන්තර හොන් නම් පුතාට Pයි අතර පිතුරුද ගණනාවත් තියෙන් නිසා මෙන්න මෙතන සමකයක් ගහලා P අතර සමකයක් ගහලා පුතාට AAPට Pව විවුවන්තර හොයන්ඩ වෙනවා. රි එතොට කලින් ගැටලුවමයි කියවා මේකොට කියන්නේ හරියට කලපනයක් කළ බලන්න එතොට පියවර එක අභි කරන්නේ ඒ ඉඳම් පී දක්වා ඔබ දන්නවා ආපිතුරෝද ඇත්තියෙනවා පී වයි අතරපුතේ ඔයා ගහගන්නවා සමකපිතුරෝධයක් වයි අ සමපිතුරෝදයක් ගහ ගන්නවා තොට එතනිදැ සමගි හදමුද. ආ ආර් දෙකයියා ශ්‍රේණි ගතයි ආරාර් දෙකයියා ඒ දෙකයියාට මේ ආර් සමාන්තරගත වෙනවා. එතන මයි පුතන කියන්නකු දෙකයියාර් ඉන්නවා ආර්ඉන්නවා. සමන්ත්‍රගත විදියටට තින් එතවට පුතාට පොදුහරය දෙකයියාරන්නේ දරු එහෙනම් මේ ආර්ෝබ හිතනවා මෙන්න මේ ආර්රබ හිතනවා සමාන්තරගත දෙකයියාර දෙන්නෙක් කියලා. දුරහණෙ දෙකයියා බිිමකින් ආර්ම හැදින එ මේ යාර් දෙකයියාර්රයවත් දෙකක් සමාත්‍රගත්තව ඉන්නවකට හිදුවොත් මෙතන තියෙන දෙකයියාරුයි යොක්කොම දෙකයියාාරයෙන්වා තුනයිපුතේ දෙකයියාරෙව තුනයි එතකට සමකය වෙන්නේ අපි දන්න මෙතන ආර් සමකයක් දැ ණ්ඩුවන මගේ පුතාලා එතට ඒක එන්නේ දෙකයි යාර බෙදීව තුනයි කියලා. හරි ඔන්න පුතාට ඕෝක තේරුුණා නම් මගේ දරුවුණේ පුතා දැන්ටමත් ඒී අතර විබ්ෝන්තරය වී කියර දීහ තියෙන. එනන් ඩෝන් ගාලක් ඩෝම් ගාලා අපිට පුළුවක් විවවදනය කරන්න මුලින්ම VAP ප හරි සරලාච්චුවය VAP හේතු දැම් මෙතන ධරාව යන්න තනි පේ‍රෝලයක් ඒේවා මෙතන වගේ නෙමෙයි සමකය දාන ගත්තා හම්. එතු ළමයි කල්පනා කරවා ඉති එහම පුළුවන්. ඔව් අනේ පුළුවන්. ඇයිඒ මේ පෙතුරෝද තුනේ සමක කියන්නේ මේ පෙතුරෝද තුනකුත් වෙලා පවයි අතර ගන්න මුළු ධාරාවකන් මේ පීවයි අතරින් යවන ධාරාවම එක අයිධාරාවම තනියම යයාගන්න පුළුවන් පෙතුරෝදයට තම සමක පෙතුරෝධ ගැන්න. ඒනිසා ඔබට ඕඩම තැනක තියන පෙතුරෝද සෙට් එකක් ගලවෙලා ඒ පෙතුරෝද සෙට් එක සමක ගෙව්ව කියලා පරිපතය වෙනසක් ඇතිවෙන්නේ න පරිපතන් ගල ධාරය වෙනසක් ඇතිවෙන්නේ නෑ තෙරමකු ලට අර ඒනිසාක් ඕඩම තෑන ලාගදී බය නැතුව. පරිපතයේ ඔබ ප්‍රතුරෝධ කෑල්ලක්කට ගලවන්ඩ ඕන්නන් එතට තනි පෙතුරෝද අදදාගන්න උන්නන් උබ කළ යුත්තේම ඒ පෙතුරෝද ජාලය වෙනුවට ඒ ජාලයේ සමකය සොයාගෙන එතන සම්බන්ධ කරන එක. තේරුුවත්තමයිපුතාලා හරි යනප දැම්ම එක එක ස්ටෙපගයොත් වAPට වP එතුරට AAP අතරපුතේ පෙතුරෝද Rයි අතර දරුවුණේ දෙකයි ආර්බෙදීම කෝකෝකයන් දෙකයි ආර්බෙදීම තුනයි. එතුොට සෑම් පදයක් මගේ තුළ ගුණු කොත් මෙතන තුනයි ආර්ට කැන දරුණේ දෙකයි යා ආර්ගෙන් කපල දැම්මුොත් අනුපාතය සුවට දෙයි කෝකෝ කියන්න ඕන හර එතකට පුතේ එම නිසා දැම් මට ඕන වෙන්නේ V ප. මොකබ පව විබන්තර දැන්පුුණන් තමක්Y විෝබෙදන කරණඩ පුළුවන්. එ වPව මමලියයාගන්නවා මට අවශ්‍ය VPව නිසමලයන්නේ පහෙන් දෙකාක්ේ තුන්ට දෙනු පතතිට බෙද නිිතුරු පහෙන්දක් පව පැත්වෙනවා කාගෙන්ද. මෙන්න මේ ABCAB නැත්තං ඒවයි අතර තියෙන මුළු විබෝව අන්තරම බල එක හරිට පව එත රබඒයාගෙන් දෙකනු ලශ් දෙකවෙන් ඒවයි එ ඒ මෙතන බ කියැන වනින්නේ එ ඒවයි අතර විබෝන්තය තමයි ඔබ බෙදන්නේ පහෙන් දෙකක් පවයිට ලැබෙන විදිහට හරි දැන් ඔබ පවර දෙකට යනවා පියවර දෙක. අපි ලස්සන්නට තේරුම් ගන්නවා පියවර දෙකේ දිපුතා කරන්නේ පීවයි විබුවන්තරෙන් මේ පී ක්ෂයයි ලක්ෂ ඇතර විබුවන්තය දන්නවා ඔබ එතන ශ්‍රේණිකත ශකාවක් දකිනවා. ඒ ශ්‍රණිකත ශාකාාවේ මට විබෝන්ත රෙස්ුවයන් අවශ්‍ය ලක්ෂ දෙගත්තය. එන ඔබේ ශ්‍රේණිකත ශකාාව ගලවන් පරිපතය අනිතේ වහෙමුන්තිේද ඔබ ඔබට විභෝවිධනය කර ගණඩ අවශ්‍ය ලක්ෂ දෙක පවතින ශ්‍රේණිගත කොටස ගලවන් හරි එත්තරමයි කරන්නති. එතෝට මගේ දරුවට මෙතන වයි. මෙතන ප මෙතන මෙතනත් ඉති වයිමි දරුණේ ආර් R ශ්‍රීගතයින පත ශ්‍රීණිකතයියා හරි එතන මෙතනින් යනල් සිම්පල්ල අයි ධරාව එයට අනි වාරයෙන්මය යන්න තියන්නේ මේ පැත්තට සමාල් ලමයි මෙන්න මෙතන මේ ඉස්රහට පොඩ්ක් දික්කල තියනෙට බයයිර ද තින්සරට දික්කරුවට පපුතේ වැරකෑන්න ාව ැම්ිර දිිකරට වැඩක්නෑ පැත්තර දරාවකයක් නෙ එනම් එක තම ශ්‍රේණනිි කතයි මේ දෙකතර විභෝවිධක කනවන් සමහරයි ඔයස්සේ මෙන්සේ අර අනිද්‍යාහයත් මෙත තමුට්ට ගන්නවා. එති මේක මෙතන තිබ්බත් එකයි නෑ තත්තකයි ඔබට ඕනවෙන්නේ Pවාxත විබෝවිධන න දේදක දැන්ටම ශ්‍රණගතයි යාගෙන් මෙන්න මේ පෙතුරෝධයින් මේ දෙකේ ශ්‍රේණිගත භාවයට බලපෑමක් නෑ තෙරුගන්න මේගින් බලපම තරෝද මේ දකශෂණගත ාවට නෑ වගේ මෙතන යන ධරා මෙතන යනවා මෙයා හිටිය අත්තකයි එ මෙතැන එක ඇද ගත් එකයි නැත් එක මන් කොෝමත් බි බැන කරන්නේ පීනංට නං ව එක පව විබෝන්ත්‍රේ ම ිදන්ඩ යන් පවයි විබින්්‍රමට ඕරව නිසා තමයි කල්තියාමං එක හොයාගෙන ඉන්නේ කොච්ද අන්න වීගෙන් පහෙන් දෙක පංගුවක්ය හරි එ උද්දර තේරු ගන්නේවා අරය වpxට පුතේැ V V කෝකෝපුතේ Vx Y. -y. So, අනුපාතය ඔබට ලෙවවෙ හැකි දරුවනේ Vx අතර තියෙන්නේ R අතරතියන්නේත් Rම එකට එක න පුේ ආරගෙන් බිදුුණුත් එකට එකයි හරනය ද එතකොට ව කෝකෝපුතේ V අනමට ආශිකා වxY තට පුත එකට එකයි කැනෙ දෙකෙන්නේ එකක්න කාගින්ද හැම තිස මේ පස්්නේ විබෝ බෙදනය කරනවන කාවද බෙදන්නේ. මොනෝ හරි අනුපාතික දෙයන දෙයක් බෙදනවනං බෙදන්න මොකක්දකෙල් දැනඟින්දප. එ ඔබ මෙතන එක එක අනුපාතියට බෙදනවා. බෙදන්න මොකක්ද. මෙන්න මේ PxHXY කියන පරිපත ශාකාවේ දෙකලවර තිබ වෝල්ටේජ එක නත්තම් ිබෝන්තර එක පහෙන් දෙකයි. එ ඔබ මේ ගුණ කරන්න ඕනා පහෙන් දෙකයි ව හරි සරලයිපුතේ තේරුම් ගතාම දෙකර දෙක්කල ගිහම අේ එකයි වී බෙදම් පහ ගැනතිපුතේ වී බෙදන පහරි. අහිංසකයි නේද? එතකොට දැන්නම් දැන්නම් මේ අදහස ඔබට සරලව තේරුම් යන්නට ඕන සරලා තේරුම් ගන්නට ඕන හරි එතට බොෝ පැහැදිලිව හේතු සහිතව නිකන් නෙවෙයි හේතු සහිතව විස්තර් කරලා තියෙනවා වීඩ එක දෙවරත් තුවුවරක් නැවත නැවත පලේ කරලාරිකමන්ින් නැබතේ බලන්ඩ මේ කිව්ූ කතාවට තවත් ඔබම විභෝවධනය සම්බන්ධව වැදගත් කරුණු යටද මේ උක්කොම දුන්නා. එතුර ඒ නෝට්ට එක කියවන ගමම් මේ නැවතවරක් ක්‍රිෆ කරන්න. එවට ඔ මේකයි මම එකව් නෝට් එකයි මේකයි අතර ඔබ දකි මොනෝහරි සම්බන්ධයක් අරේද මොකට තව තේරෙන් නැත්තාක් තේරෙන් එකට අත්තරන්ට නරකයි ැ ඔබ හොතටර මත දෙයක් කන්න බෞ්විදධයාාව වගේ විෂයක් අපි හැමතිස්සෙම ඔබට ග්‍රහණය වෙන කකම් ඔබට මේ පසෙල්ෙන්ටුවෙන අපිහම දැම කිවේ ්‍රහණකම් මේ පස දුවන්ුවවා ඔබ මේක සරණක්‍රම හොයන්ඩ යනවාම කියන්නේ ඔබ දැම් මේක හිත පස්සේ මොක්කල සෙටුන් ඇතුහා ඔබ කරන්න මේක අතර දානක නැත්ත සර්ලකමය පසේ තවදුවන එක මට ඕන තරන් සර්රක්‍රම කියන්න පුුවන් නමුත් මං මේ කියන්නේ තියෙන සරලමු ක්‍රමය තිීරිත් එක්ක තරිත් එක්ක මයි මේක හිතන්න ඕලා නැතන් කෙනෙකුට අච්චුවක් කහදල දෙන්න පුළුවන් ගාන ලීසි කරගන්න අ්චුැවීම ෙවීම ලා වැදගත් වෙන්නේ තීරිය තේරුම් අරගෙන ගැටලුව විසදීම. මොකද ඔබට මේ කරන ක්‍රමවේදයට ගියෝත් මින් ඔබබටහන ගැට්ුවක් වනත් හිතන්න පටන්ගඩ පුලාා මොකද ඔබ තන ක්‍රමේ දැනගනයි මේ ගන ස්තන්. එත දැනගන පත ගැටු විසුව. එතර හිතන ක්‍රමේ දන්න අච්චු කට පටන්ගඩ ගියොත්. ඔබට ජීවිතයට බෞති විද්‍යාවනන් උපරරිම යයි ස්සාමාර්ථක ට හා යන්නදුව. හරි එ මේ කනම ේද හොඳර කරඩ අරගෙන මං මේ කියරද නමි පොතේවෙන් කර තින ගැටලුටික හරට ි කරලා තේරු ගන්ඩ ඔබට කවාවත් බෞදදධා පේරක වර්දින්න හබයි තේරුම් අරගන මේ වේගන් ඉට පස කරන්න පුළුව දක්වා ඔබ හුවක් ලබන්නවවා. පුහුව කියෙන අතිශෂෙන් ඇදගත් ඊට පස්සේ අනද තේ අර අපි ඒ ගැට්ටුවයි කරයි අපඒ ඒ ගවස්තමන් වඩමින් හදන්න දීලා දැ සාචා කරනිසාම ගටලටි ේරම ගැටුව කර මෙහම සාචා කරන්න යි අධහ ප ග ගැටලු බලන්ටයම්.